ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. පුස්තකාලය ජාතික පුස්තකාල මණ්ඩලයට වාර දින අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන් වීම අග්‍රාමාත්‍යවරයා හැටියට පමණක් නෙවෙයි අපේ රටේ සෑම පුරවැසියෙක්ගේ දෙනතින් දැකගත හැකි වන පරිදි එහි වස්තු සම්භාරය ගැඹුරු වස්තු සම්භාරය ගොඩනඟපු අපේ මහා සාහිත්‍යයට රටේ සෑම දෙනාට පැමිණ ප්‍රයෝජනයකට පරිවර්තනය කර හැකි ආකාරයට සකස් කිරීමේ ක්‍රියාවලියට ජාතික පුස්තකාලය එක්ුණා. එයට එක්වීමට අපේ රටේ ජාතියේම ආඩම්බරයක් වූ මාධ්‍ය වික්‍රමසිංහ මැතිතුමාගේ පවුලේ අය මෙතෙක් කල් ආරක්ෂා කළා. අද දින මේ මතු පරම්පරාවල් වලටත් ප්‍රයෝජනයකට පරිවර්තනය කර හැකි ගත ලෙස ජාතියටද එලෙස කල්පනා කිරීමට පරිවර්තනය කරන්න පුළුවන් ලෙස මේ සුරක්ෂිත කොට තබා ගැනීමට බාර දීම අතිශයින් අපි කෘතවේදීත්වය පළ කළා. පවුලේ අය මෙතෙක් ඉටු කළ කාර්යයට වඩා කාර්යයක් එතනින් ඉටු වෙයි කියලා අපේ පුස්තකාල මණ්ඩලයේ සමදෙන දරණ උත්සාහයට මාතෘකාවක මෙතුමා ජාතික වතයෙන් පමණන්ව ජාති අන්තර වශයෙන් පිළිගත් අසම සම සාහිත්‍යවේදී ලෝකේ සාහිත්‍යවේදීන්ගේ කේන්ද්‍රස්ථාන උල්පත්ති වෙන රටවල් වල එතුමාට හිමිකලේ අතිමහත් ගෞරවය. නිසා ජාති අන්තරවද මෙම පුස්තකාලය එලෙස අද දිනේ එක්වෙන අවස්ථාව අපේ රට වැසියාට සුවිශේෂ අවස්ථාවක්. එතකම අග්‍රාමාත්‍යවරයා මේ විවිධ මත ප්‍රකාශ වෙනවා විවිධ දේශපාලන පක්ෂ වලින් සා කණ්ඩායම් වලින් මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද? රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නට පුළුවන් බව මැතිවරණ කොමිසම සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙක අතර ඒ සූදානම් කරන බව ප්‍රකාශ කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටස ඒ බව ආණ්ඩුව ප්‍රකාශ කළා. විපක්ෂ චෝදනා කරන්නේ මේ රැලියේ ආපු සෙනඟ දැකලා මේ ආණ්ඩුව ජනාධිපතිතුමා කල් දාන්න උත්සාහ කරනවා කියලා. ආපු සෙනඟ දැකලා කිසිම දේශපාලන තීරණ කලබල කරන්න හෝ රිවර්ස් කරන්නේ නැහැ. ඉස්සරහට යනවා මිස. අපි ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු දවසේ රෑ ඉඳලා යාලි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරා. පාර්ලිමේන්තුව වහලා දාලා විනාශ කරන්න ආපු පිරිස පළවා හැරලා ආණ්ඩුවක් රටේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගුවා. අමතක කරන්න එපා. මේ ගොඩනැගුණේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන වර්ම ඉදිරියට රටේ දියුණුව සඳහා පරිවර්තනය කර හැකි අපි පිළිගත්ත තිබෙන මැතිවර නීති රීති අනුව. නැතුව මැතිවර නීති වෙනස් කරන්න නම් අනුගමනය කරන්න තියෙන මොම්ම මාරු 3-2 ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට තව එන අගෝස්තු වෙනකම් යන්න ඕනේ. ඕන්නම් ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන්. නැත්නම් Tamanටම ගන්න පුළුවන් අපිට ගෙදර යන්න ඕනේ කියලා. මේ කරන්නත් ක්‍රමයක් තියෙනවා, ආණ්ඩු ක්‍රමය. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා සහට සම්බන්ධිත පළාත් පාලන මැතිවරණයේ සමගම පවත්වන්න. ඔය කවුරුත් ප්‍රකාශ කරන ඒවා වගකීමක් නැතුව ආණ්ඩුවේ කිසිම අවස්ථාවක කිසිම සාකච්ඡාවක නැකරුණු දෙයක් හදිසිය ප්‍රකාශ කළා වගකීමක් නැතුව රට කළමන්න කටයුතු කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක ඉඩලබෙන්නේ නැහැ කියන එකයි මන් රටවැසියාට විශේෂයෙන් මතක් කරනවා. ඔව් අග්‍රාමත්තුමනි, දැන් මේ මැතිවරණ කැළවීමේ බලය තියෙන්නේ රජයටද මැතිවරණ කොමිසමටද?
ජනාධිපතිවරණය කැඳවීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමසමට ආණ්ඩු ක්‍රම 59. කලින් කැඳවන්නත් බෑ, පස්සේ කැඳවන්න බෑ. ඒ වගන්ති ඒ වචන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවර තැන්පත් කළා. ඒ අනුව මැතිවරණ කොමසම ඒ දින නියමයන්ට පැමුණාම කැඳවන්න ඕනේ. ඔරුදේ තමයි ඉතින් තියෙන දින ටික. ඔව්, හැම දෙවිතිවරණයක් ඊට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාට කැමති නම් අවශ්‍ය නම් පාර්ලිමේන්තු විසිරුවලක් හඳවන්න පුළුවන් කියාවක් තියෙනවා. පාර්ලිමේන්තු විසිරුවන්න ජනාධිපතිවරණට හැම ජනාධිපතිවරණට අරම තිබුණා. ඉතින් සමහර ජනාධිපතිවරණ සමුන්ගේ ආණ්ඩු තිබුණ පාර්ලිමේන්තු විසිරුව ගල්මලමලා දිනන්න පුළුවන් කියලා හිතාගෙන. ආ, විසිරුවල පෙරදිලා සමන්ගේ පක්ෂයට යන්න උනා විරුද්ධ පක්ෂයට. ඒ ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට තම අවුරුදු සාමාන්‍යයෙන් අලුත් පාර්ලිමේන්තුවක් අවුරුදු දෙකකට වඩා යන කාලයක් තුළ විසිරවන්නත් බෑ. ඉතින් අපේ පාර්ලිමේන්තුවේ දැන් අභියෝග කරා ඌම ඉවසීමෙන් ගමන් කරමින් තිබෙනවා. මතභේදක් තියෙනවා. එම නැතුව නෙමෙයිනේ. දැන් විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තු ඡන්දෙකට යනම නම් මං කිව්වේ දැන් අනුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට තවදුරටත් කටයුතු කරගන්න බැරි නම් ජනාධිපතිතුමාට විසිරවන්න පුළුවන්. පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරොත් ඒ ජනාධිපතිතුමාට විසිරවන්න පුළුවන්. නැත්නම් කාලය ඉවර වෙන්නේ අගෝස්තු මාසේ එනවා. ඔව්. Thank you.